ආයි බුවන් වාසනාවන් ඔබගේ හද දිනෝ YouTube චැනලේ හරහා ඔබ හා සම්බන්ධ වෙන මම ජ්‍යොතිෂ විද්‍යා විභූෂණ ජ්‍යොතිෂවේදී ගයන් සෙනරත් ආරච්චි අද මම ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ 2023 ඔක්තෝබර් මාසයේ ලග්න පලාපල විස්තරය පිළිබඳව 2023 ඔක්තෝබර් මාසයේ ඔක්තෝබර් පළවෙනිදා සිට ඔක්තෝබර් 31 වෙනිදා මාසික ලග්න පලාපලය මෙසේ පොදු පලාපලයක් විදිහට ඔබට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ. මේ පොදු පලාපලය ඔබට අඩු වැඩි වශයෙන් බලපාන්න පුළුවන්. මේක පොදු පලාපලයක් හින්දා ඔබට පෞද්ගලිකව අවශ්‍ය කරන්නා වූ ජ්‍යොතිෂමය ගැටලුවක් තියෙනවා නම් මෙහි වැඩි විස්තරයක් දැන ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබට මහා සම්බන්ධ වෙන්න පුළුවන්. තිරේදිස්වන දුරකථන අංකයට SMS පණිවිඩයක් WhatsApp පණිවිඩයක් තබා ඔබට මහා සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා. එහෙම නැත්නම් ගයන් සෙනරත් කියන Facebook ගිණුමට ඇවිල්ලා Messenger පණිවිඩයක් ලැබීමෙනුත් මහා සම්බන්ධ වීමට හැකියාව තිබෙනවා. ඔබට අවශ්‍ය කරන සේවාවන් විදියට මා විසින් නිකුත් කරන සේවාවන් මෙන්න මේ පහත විදියට මම සඳහන් කරන්නම්. මේ වගේ සේවාවන් තමයි මගෙන් ඔබට වෙනම අවශ්‍ය සේවාවන් තියෙනවා නම් සිද්ධ කරගන්න තියෙන්නේ. උප්පත්ති ජනපත සාදා දීම සිද්ධ කරනවා. ඒ වගේම උප්පත්ති දරුවාට නාමාක්ෂර ලබා දීම සිද්ධ කරනවා. ඒ වගේම උප්පත්තියේ සිට අවශ්‍ය කරන්නා වූ සියලුම සුබ කටයුතු සඳහා අවශ්‍ය කරන්නා සියලුම සුබ මුහුර්ත සාදා දීම සිද්ධ කරනවා. ඒ වගේම විස්මිත පලාපල කතරය සිද්ධ කරනවා. ඒ වගේම මල්වර නැකත් සීට්ටුවත් සමගින් මල්වර පලාපල විස්තරයක් සිද්ධ කරනවා. ඒ වගේම විවාහ පොරොන්දම් පරීක්ෂාව සිද්ධ කරනවා. විවාහ නැකත් පත්‍රය සාදා දීමත් සිද්ධ කරනවා. මෙන්න මේ වගේ ජ්‍යොතිෂමය වැඩ කටයුතු මාතෙන් සිද්ධ වෙනවා. ඔබට අවශ්‍ය පෞද්ගලික කාරණා සඳහා මා හා සම්බන්ධ වෙන්න පුළුවන් මේ තිරේදිස්වන දුරකථන අංකය හරහා. ඒ වගේම මේ වගේ ජ්‍යොතිෂමය සේවාවන් වලට අමතරව මම පූජාමය සේවාවන් කරනවා. දේව පූජා ආදී දේවල් සිද්ධ කරනවා. විශේෂයෙන්ම ගණදේව පූජාවන් අධ්‍යාපනය හදාරන දරුවන් වෙනින් ගණදේව පූජාවන් සිද්ධ කරනවා. ඒ වගේ දේවල් සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම සෙත් වඩන කවි ගායනයේ රචනාවත් සිද්ධ කරනවා. සෙත් කවි රචනාවත් සිද්ධ කරනවා. ඒ වගේම සෙත් කවි ගායනා කිරීම දේව කන ලව්වත් සහිත සෙත් කවි ගායනාත් සිද්ධ කරනවා. මේ සියලුම දේවල් සඳහා තමයි මාගෙන් ඔබලට අවශ්‍ය මේ සියලුම දේවල් තමයි මාගෙන් ඔබලට වෙන්න සේවාවන්. මේ සියලුම සේවාවන් ඔබලට තිරේදිස්වන දුරකථන අංකය හරහා මා හා සම්බන්ධ වීම තුළින් ඔබට අවශ්‍ය සේවාව සපයා ගන්න පුළුවන් ඔබට අවශ්‍ය ආකාරයට. තුලා රැස ගැන අපි බලමු. තුලා රැසින් ඉපදුනා වූ ඔබ මේ ඔක්තෝබර් මාසය කොහොම ගත කරනවද කියලා අපි දැන් බලන්න ඕනේ. මේ තුලා ලග්න හිමියන් නිතර සිත්තැවුල් ඇති කරන කාල සීමාවක් වෙනවා. මේ තුලා ලග්න හිමියන්ට මේ ඔක්තෝබර් මාසයේ කාල සීමාව තුළ තමන් කරන කියන සියලුම කටයුතු පිරිහිලා යන තත්ත්වයට තමයි පත් වෙන්නේ. කිසිම දෙයක් හරියන්නේ නැහැ. පිරිහෙන කරන දේවල් හරියන පැත්ත නැහැ. පිරිහෙන පැත්තට තමයි නැඹුරුතාවයක් තියෙන්නේ. ඒ වගේම තමන්ගේ රෝග පැත්තට අපි මේ යොමු කරත් හිත තමන්ගේ ආහාර ජීර්ණ මාර්ගයේ අසමතුලිතතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම උදරාබාධ වගේ දේවල් මතු වෙන්න පුළුවන්. මේ වගේ රෝගාබාධ තත්ත්වයන්ට පත් වෙන්න පුළුවන්. ඒවට අවශ්‍ය කරන බේතේ ඒ අදාළ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් ඒවා විසඳා ගැනීමට උත්සාහ කරන්න. තුලා ලග්න හිමියන්ට තරමක් අහිතකර කාල සීමාවක් තමයි යන්නේ මේ ඔක්තෝබර් මාසය තුළ. තමන් නොකළ වරදකට වරු චෝදනාවක් එල්ල වෙන්න පුළුවන් කාල සීමාවක් වෙනවා. තමන් කරපු නැති වරදකට අහුවෙන්න පුළුවන්. එහින්දා බොහොම පරිස්සමෙන් කටයුතු කරන්න ඕන කාල සීමාවක් වෙනවා මේ තුලා ලග්න හිමියන්ට මේ ඔක්තෝබර් මාසයේ. ඔබ බොහෝම ඉතාමත්ම සිහිබුද්ධියෙන් පිනේ දහමේ කටයුතු වල නිරත වෙමින් කාලය ගෙවන්න කියලා මම පොඩි උපදේශයක් දෙනවා. ඔබට අවශ්‍ය පෞද්ගලික කාරණාවක් තියෙනවා නම් මහා සම්බන්ධ වෙන්න තිරේදිස්වන දුරකථන අංකයට SMS පණිවිඩයක් WhatsApp පණිවිඩයක් යොදා ඔබ මහා සම්බන්ධ වීමට පුළුවන්.